கக்கயோ நிப்பானம் தேஷக்கயோ நிப்பானம் மோஹக்கயோ நிப்பானம். தெருவான் சரணாயி. தத்தாகதியான் வகான்சே கம்மாச தம்ம கேன குருஜனபதே தயதி நிகமே நியம் கமேதி மே தர்மே தேசனாக்கலி சத்தி அக்திசே ஏ குரு கமே வசியான். இட்டுக்கொட்ட சம்மா சம்புது பியானன் வகான்சே கேன் மே விஷயம் அவபோத கருப்பு அசிரிமத்து மகா சாஸ்கோத்துமான் வகான்சே உன்னான்சேகே தேசனா விலாசிய காம்பீரா எவகே முன்னான்சேகே ඒ බ්‍රහ්මස්වරයෙන් පැවැත්වෙනා වූ දේශනය අති සාකල්ය පරිපූර්ණ දේශනාවක්. ඒ නිසාම ඒ වගේම වේගවත් දේශනාවක්. ඒ නිසාම උන්වහන්සේ යම්කිසි කාල වකවානුවක් තුළ කාල පරාසයක් තුළ ඒ ධර්මයේ දේශනා කළාද ඒ ධර්මය අපට දේශනා කරන්න මැරෙඩකම් උත්සාහ ගත්තත් බෑ. ඒක ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕන දෙයක්. මොකද මේ කාරණාව මම පැහැදිලි කරන්නේ කාලාන්තරයක් තිස්සේ ලංකාවේ මිනිස්යන්ට පුරුදු වෙලා තියෙනවා මේ පැයේ ධර්ම දේශනා කියලා එකක්. ඕක සිද්ධ වුණේ මේ ගුවන්විදුලි සංස්ථාව ආරම්භ වුණාට පස්සේ ගුවන්විදුලි බණ ප්‍රචාරය වෙන්න ගත්තට පස්සේ ගුවන්විදුලියේදී කාලය පැයයි කියලා සීමා වුණා. ඊට පස්සේ මිනිස්සු වසර 30ක් 40ක් 50ක් 60ක් විතර එක දිගට මේ ගුවන්විදුලියේ පැලෑනි ශ්‍රී වජිරඥාන හාමුදුරුවන්ගෙන් ආරම්භ වෙච්ච ධර්මදේශනා මාලාව අද වෙනතුරු එහෙම ප්‍රචාරය වෙනවා. දිගින් දිගට මේ දේ සිද්ධ වෙනකොට මිනිස්යන්ට මේක පුරුද්දකට ගියා. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පැයකට සීමා වුණා. ඊට පස්සේ රේඩියෝ එකේ විතරක් නෙමෙයි ටීවී එකේ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ගෙදර දොරේ ධර්මදේශනාවකදී වුණත් උපරිම කාලේ පැයයි. මේ විදිහට කාලයක් පරව ගත ධර්මයේ. ඊට පස්සේ මොකද වුනේ යම් හේකින් යම් භික්ෂුවක් මේ පැයක්ම වල වන දේශනා කරොත් අන්නේව දීර්ඝ බණ අපෝ ඒවා ගොඩක් වෙලහන් ඉඳ වෙනවා ගොඩක් වෙලා කියනවනි බණ ආමුදුර සෑහෙන වෙලාව බණ කියනවනි යන දිවසේ චෝදනා කරන්න පටන් ගත්තා. එතකොට මේ පැයක් තිස්සේ මොකද දේශනා කරපු බණ මොකක් හරි පොඩි මාතෘකාවක් කරන් ඔය පැය ඇතුලේ උර්ලෝසු කාලය තුල විග්‍රහ කරන ඔය ධර්මයේ එහෙම දේශනා කරන්න පුළුවන් ධර්මයකටද සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ. දැන් අදත් බොහෝ මිනිස්සුන්ට පුරුදු වෙලා තියෙන ඒ ක්‍රමේ තාම. පැයකට වඩා 50න් ඉඳ බෑයි සංකල්පයක් හදාගෙන. සියල්ල සංකල්ප. සංකල්ප කොටකට රැවටිලා ජීවත් වෙන සංසාරේ තවත් එක සංකල්පයක් හදාගත්තා 50න්න පුළුවන් පැයයි කියේ. සංකල්ප. දැන් ඔය බටහිර අදහසක් තියෙනවා අධ්‍යාපන ක්‍රමවේදී අධ්‍යාපනයේ තුලදී ඔවුන් දක්වනවා යම්කිසි අරමුණක ඒකී අරමුණක ඉන්න පුළුවන් යම්කිසි ඒකාත්මිකව යම්කිසි අරමුණක් තුළ ඉන්න පුළුවන් උපරිම විනාඩි 20යි කියලා. ඒ ඔවුන්ටද? ඒ ඔවුන්ගේ කුණු වෙච්ච කෙලෙස් දුගත පිරි කුණු වෙච්ච හිතින් ඉන්න පුළුවන් විනාඩි 20යි තමයි. එච්චරවත් හිටියොත් ලොකු දෙයක්. කාමියම බැහැගෙන කාමියම අග්‍ර කරගෙන ජීවත් වෙන කාමියම ජීවිතේ පරමාදර්ශයේ බවට පත් කරගත්ත මිනිස්සු විනාඩි 20ක්වත් ඒකී අරමුණක ඉන්නවා කියන එක පුදුම සහගත දෙයක්. අර ලිම්මැඩි මානසිකත්වයේ තමයි සිහිපත් වෙන්නේ. ලිම්මැඩියාට පේන්නේ අර ලෙන්දේ අවකාශයෙන් පේන ටික විතරයි. ඒක තමයි සත්‍ය කියලා හිතන්නේ. මේ වගේ දැන් තමන් කෙලෙස්බර මානසිකින් ජීවත් වෙනවා කෙලෙස්බර සිතකින් ජීවත් වෙනවා. කෙලෙසයන්ගෙන් ආඩ සිතකින් ජීවත් වෙන ගමන් තමන්ට ඉන්න පුළුවන් විනාඩි 20 නම් මුළු ලෝකයාට මෙච්චර ඉන්න පුළුවන් කියලා අඥාන තීරණයකට එළබෙන. චිත්ත සමාධියට කාලයක් පනවන්න පුළුවන්. එහෙනම් ඔවුන්ට විනාඩි 20ක් හරි තප්පර 20ක් හරි ඉන්න පුළුවන් කියලා තියෙන ඔවුන්ගේ තියෙන කෙලෙස් බර ස්වභාවය නිසා. ඊට පස්සේ මේ මෝඩ අදහස් මේ ජන සමාජයටත් අරගෙන මේ සමාජෙදිත් ඔය මතයම ගේනවා. විනාඩි 20යි කරමුණක ඉන්න පුළුවන් කියලා. කවුද එහෙම කියන්නේ? දැන් මේ අපේ වනහන පින්වතුම පැය 12 මි භික්ෂුව නැගිටලා ගියත් ශ්‍රාවකයෝ ඉන්නවා ඉතින් එක දිගට. කවුද කිව්වේ විනාඩි 20ක් ඉන්න පුළුවන් කියලා?
කවුරු කිව්වේ පැයයි ඉන්න පුළුවන් කියලා? සමහර අඥාන පුරුෂයෝ පැයකට වඩා බණ දේශනා කරාම බැන බැන යනවා. ආමුදුරු දිගට දිගට බණ කියනවා කියලා. ඉතින් පින්වතුනි, ඒ අඥානයන්ට නෙමෙයි මේ ධර්මය. මේ ධර්මයේ සත්පුරුෂ ඥානවන්ත අරි ශ්‍රාවකයන්ට. මම මේ කාරණාව කිව්වේ ඇයි? සම්මා සම්බුදු පියාණන් වහන්සේ කොයිතරම් විස්තරණ වශයෙන් දේශනා කරපු සූත්‍ර දේශනාවද මේ මහා සතිපට්ඨානිය කියන්නේ. එතකොට මේ මහා සතිපට්ඨාන සූත්‍රය අපිට මේ පැයකින් දෙකකින් තුනකින් හතරකින් විග්‍රහ කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. ඒ වගේම අපි ඇවිල්ලා මේ ශාසනයේ බොහෝම අල්ප ඥාන තියෙන මිනිස්සුයෝ. ඉතාම අල්ප ඥානයක් පිළිහිලා තියෙන අපි හැමෝටම. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසම සම මහා ප්‍රඥාවත් එක්ක සම කරනවා ආසන්න වෙනවා තියා උපමා කරනවා තියා හිතන්නවත් බැහැ අපට. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ සකල අවකාශය නම් අපි මේ මහ පොළොවේ දූවිල්ල තරම්වත් නැහැ. ඉතින් ඒක නිසා යසම සම ඥාණයෙන් විග්‍රහ කරපු අසිරිමත් වූ ධර්මය අපට දේශනා කරන්න බෑ ඒ හැටියට. හැබැයි අපට මේ ධර්මය අවබෝධ කරගෙන යම් දුරකට මේ කෙලෙස් නිවාගෙන මේ සසර දුකෙන් නිදහස් වෙන්න මේ භයානක ගෝර කටුක සංසාර දුක ඉක්මවන්නට නම් ඒ ධර්මයේ විග්‍රහ කරගන්න ප්‍රමාණිය ඇති. ඒ නිසා කිසිම දවසක කිසිම භික්ෂුවකට සුවිසි අසංඛ්‍යාක වූ ශ්‍රාවකයන් අතර පිටින කිසිදු භික්ෂුවකට තථාගතයන් වහන්සේගේ ධර්මයේ පරිද්දෙන් දේශනා කරන්නට බෑ. එහෙම පුළුවන් යම් කිසි ආකාරයකින් ආසන්න වශයෙන් හරි හැකියාව තියෙච්ච උත්තමෙක් වැඩ සිටියා නම් මේ මහ පොළවේ ඒ අපගේ සාරිපුත් අග්‍රශ්‍රාවකතුමන් වහන්සේ විතරයි. එතනින් මෙහා කිසිම භික්ෂුවකට තථාගත බුද්ධ භාෂිතය පරිද්දෙන් විවරණය කරන්න බෑ. ඒ තරම් ගාම්භීර ධර්මයක්. ඉතින් අප තම තම නැනපමණට ගෝචර වෙන ධර්මයේ තමයි මේ දේශනා කරන්නේ. ඒ නිසා කාල වේලාවක් පනවන්න බෑ. මොකද සමහර අදහස්වල මම දැකලා තියෙනවා සමහරු ලිඛිතව පළ කරන අදහස්වලත් ඒ වගේම වාචිකව පළ කරන අදහස්වලත් පැය ගණන් බණ කියන එක සුදුසු නෑ කියලා. ඉතින් හදිසියවත් වුන් බුදු සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ජේතවනාරාම හිටියනම් නිරේට යන්න වැඩ සිද්ධ කරගන්නවා. මොකද සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ දින ගණන් සති ගණන් මාස ගණන් ධර්මයේ දේශනා කරද්දී වුන් හිටියනම් මොකක් කියයිද? අර තවතිසාවට වැඩම කරලා දවස් 90ක් එක දිගට අභිධර්මයේ දේශනා කරද්දී මොකද හිතෙන්නේ? ඉබදු පුරුෂයෙක් එහෙම හිටියනම් මොනව කරගන්නේද? ඒ නිසා පින්වතුනි මේ මුලදී මේ කාරණාව පැහැදිලි කරේයි මේ දේශනාව කෙටියෙන් හකුලවල දක්වන්න පුළුවන් දේශනාවක්. මෙහෙම කරන්න කියොත් අපිට වෙන්නේ අමා ධර්මයේ ගිලිහිලා යන ජීවිතය. ඒ නිසා හැකි පමණින් විස්තරණ වශයෙන් දේශනා කරන්න ඕනේ. ඒ නිසා ගිය සතියේ සතර සතිපට්ඨානේ දේශනා කළාද මේ සතියේ දේශනා කරන මම විශ්වාස කරන තව සතියක් දෙකක් තුනක් සමාවිත ඉස්සරහට දේශනා කරන්න වෙයි. ඒ තරම් ගැඹුරු මාතෘකාවක්. මොකද සමත විදර්ශනා කියන ප්‍රධාන මාතෘකා දෙක මුල් කරගෙන මේ සතර සතිපට්ඨානිය පවතින්නේ. සමත විදර්ශනා කියලා කියන්නේ නිර්වාණ මාර්ගය. එහෙනම් මේ නිර්වාණ මාර්ගය සමත භාවනා විදර්ශනා භාවනා යන আদি වශයෙන් මේ භාවනා දෙයාකාරයකින් විග්‍රහ වෙද්දී ඒ භාවනා දෙයාකාරය තුල පිහිටි අනුපස්සන හතර තමයි මේ සතර සතිපට්ඨානිය කියලා කියන්නේ. ඉතින් එහෙමනම් ඒ උතුම් වූ ධර්මය අපි ශ්‍රවණය කරමු. තං සුනාත හොඳින් අසන්න මේ ධර්මය. සාදුක්ඛං මනසිකරුත හොඳින් ධාරණය කරගන්න මේ අමා ධර්මය. මේ ධර්මය හැර අපට පිහිටක් නැහැ පින්වතුනි. බලන්න මේ වෙනකොට ලෝකේ මිනිස්සු විඳින දුක විවිධාකාර ශෝකයන්ගෙන් පරිදේවයන්ගෙන් දුක් දොමනසයන්ගෙන් උපායාසයන්ගෙන් බැටකමින් ජීවත් වන ලෝකයාට තවත් මහා මාතෘකාවක් ලං කරලා දීලා මරණය ලං කරලා දීලා මේ වෙනකොට ලෝකයේම ජනතාව බියෙන් ප්‍රකම්පිතව පසුවන්නේ මරණය කොයි වෙලාවෙ තමන්ගේ දොරට තට්ටු කරයිද දන්නේ නැහැ ගෙදරට ඇවිල්ලා. මොකද මේ කොරෝනා තරම් භයානක ව්‍යසනයක් වසංගතයක් වශයෙන් පැතිර යන කාලයක්. මේ සංසාරයේ අදී ආපු ගමනක් නෙවෙයි. අනමතග්ගයන් භික්කවේ සංසාර පුබ්බා කෝටි න පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංගෝචනානං සන්ධාවතං සංසාරතං ඒවං ධීකරත්තං ඕභික්කවේ දුක්ඛං පච්චන භූතං තීබ්බං පච්චන භූතං ව්‍යාසනං පච්චන භූතං කටසි වඩ්ඩතා. දැන් අපි දැක්ක පහුගිය දවස්වල මිනිස්සු ඉන්දියාව විශේෂයෙන් මැරිලා අර චිතකවල හැමතැනම චිතක දවා අළු වෙනවා. ඒ ජීවිත සෝහන් බිම තර වෙනවා දවස දවස. ලෝකේ පුරාම සෝහන් බිම තර වෙනවා. කටසි වඩ්ඩතා සෝහන් බිම තර කළා කවද ඉඳලා? දානන්ත සංසාරයේ ඉඳලා. ඒවන් දීඝරත්තං ඔ භික්කවේ දුක්ඛං පච්චන භූතං. මේ දීර්ඝතර සංසාරයේ පුරාම ඉන්නේ මොකද්ද? දුක විතරයි.
තිබ්බම් පච්චන භූතං තියුණු දුක් වලටයි මුහුණ දුන්නේ. තියුණු දුක් කිය මොනවද? දැන් එදිනෙදා ජීවිතේ අපට මුණගැහෙන දුක් අතර තියෙනවා තියුණු දුක් දරන්න බැරි ඒවා එනවා. එහෙම වුණාම ගොඩක් අය එක්ක සීදී නසා ගන්නවා. එක්ක පිස්සු හැදෙනවා. දරා ගන්න බැරි වෙනවා. පොළොවේ පස් කරන උපායාස මට්ටමකට ආවහම ඒ දුක දරා ගන්න අමාරුයි. ළඟම ප්‍රියෙක් නැති වුණහම බලන්න මේ වෙනකොට ලෝකේ මිනිස්සු කී දෙනෙක් විලාප දෙනවද? තමන්ගේ ප්‍රියයන් අහිමි වෙලා. තියුණු දුක් සාමාන්‍ය දුක් දිනදා විඳිනවා. විවිධාකාර කායික මානසික දුක් ගැහැට වලට මුහුණ දෙනවා. ඊට අමතරව අර වගේ මහ විපත්ති වලටත් මුහුණ දෙනවා. තියුණු දුක් වින්දා. ඊටත් වඩා දුක් වින්දා පින්වතුනි සතර පායේ. 136ක් නිරවල පැහුණා. යොදුංගන උස දිනිදල් මැද්දි පිච්චුණා. ලෝදිය ගංගාවල බැහැගෙන හිටියා. කර්මෙන් ඒ ලෝදිය ගංගාවේ ඔබාගෙන හිටියා. ලෝහකොඹ නිරවලත් පැහුණා. 136ක් නිරවලම් පැහිලා තියෙනවා. වැඩිම කාලයක් ඉඳලා තියෙන අවිචි මහනිරේ. දරන්න බැරි ගිනිදල් අතර දැවිලා අළු වෙලා ඒ කර්මින් නැවත උපද්දලා ඒ අප්‍රමාණ දුකක් උරුම කරලා දුන්නා. තියුණු දුකින්ද ව්‍යාසනං පච්චන භූතං ව්‍යසන වලටමයි මොහොන දුන්නේ. අද බලන්න ව්‍යසන. අද මේ එක ව්‍යසනයක් නෙවෙයි ව්‍යසන ගොඩක්. අතරේ මේ එක ව්‍යසනයක් විතරයි මේ කොරෝනා කියන්නේ. මුළු ලෝකෙම විවිධාකාර ව්‍යසන වලට මොහොන දීලා ඉන්නවා. මේක සමහර විට ආරම්භයක් විතරයි. තව ඉස්සරහට මීටත් වඩා ව්‍යසන වලට මොහොන දෙන්න සිද්ධ වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මිනිස්සු අධර්මයේ හැසිරෙන නිසා. අධර්මයේ හැසිරෙනකොට අධර්මයෙන් අකුසල විපාක රැගෙන එනවා. කර්ම වේගයෙන්. ඒ නිසා මිනිස්සු දුක් විඳිනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? දුක පැමිණින්නේ බාලයාටය, සැප පැමිණින්නේ පණ්ඩිතයාටය. පණ්ඩිතයා සැප විඳිනවා, බාලයා දුක් විඳිනවා. එහෙනම් මේ ලෝකේ යම්කිසි ව්‍යසනයක් නිසා කුමන හෝ පළහිලව්වක් නිසා දුක් විඳිනවා නම් ඒ කාන්තෙන් බාලය. එහෙම නොවෙන්නට මේ විපතත් සැපතක් කරගන්නට පුළුවන්කම තියෙනවා පණ්ඩිතයන්. දැන් අද මේ වෙනකොට ලෝකේ විවිධාකාර රටවල ඉන්න අපේ සිංහල බෞද්ධ විතරක් නෙමෙයි කිතුණු පින්වතුන් ඉන්නවා. ඒ අයත් බනහන. ජාති ભેදයකින් තොරව, ආගම් ભેදයකින් තොරව, කුලමල ભેදයකින් තොරව මිනිස්සුයෝ සැනසීම හොයන, විමුක්තිය හොයන. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන එක මිනිස් කුලයකට, එක ජාතියකට, එක වර්ගයකට නෙමෙයි. සකල ලෝක සත්‍යයටම ප්‍රඥාව ඇතනම් අවබෝධ කරගන්නට පුළුවන් ධර්මයේ. ඒ නිසාම පින්වතුනි කිසිම වාද ભેදයක් නැහැ මේ උතුම් ධර්මයේ ඉදිරියේ. ඕනෑම ඥානය ඇති මනුස්සයෙකුට මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. උතුම් වූ ශ්‍රී සද්ධර්මය යනු අන් කිසිවක් නොව තමන්ගේ චිත්තසංතානය පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීමයි. චිත්තසංතානය පිළිබඳ යථාර්ථය අවබෝධ කරගත්ත කෙනාට ලෝක යථාර්ථය දකින්න පුළුවන් ඉන්නේ, සංසාර යථාර්ථය දකින්න පුළුවන් ඉන්නේ, මේ සංසාරේ නැමැති දුක්ඛස්කන්ධයෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් සිත පිළිබඳ අවබෝධය කියන එක ආගම් කුල මල ભેද ගෝත්‍ර මේවෙන් වෙන් කරන්න පුළුවන් අවබෝධයක්ද? ඒ කියන්නේ සිත පිළිබඳ අවබෝධ කරගත යුතු සිංහල බෞද්ධ විතරයි. ඇයි කීතුණු ද්‍රවිඩ හින්දු එහෙම නැත්නම් අනිකුත් ආගම් අදහන අනිකුත් පින්වතුන්ට ඉස්ලාම් ආගම අදහන පින්වතුන්ට අනිකුත් විවිධාකාර ලෝක ආගම් අදහන පින්වතුන්ට තමගේ චිත්තසංතානය පිළිබඳව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නැද්ද? සෑම මිනිසෙක්ම අවසාන විග්‍රහදී දුක් විඳින්නේ මේ සිත නිසානේ. එහෙනම් ඒ සිත අවබෝධ කර ගැනීම කියන එක කිසිදු සමාජ අවකාශ නිර්ණායකයකට ගොනු කරන්න බැරි, යම්කිසි කුලකයකට කොටු කරන්න බැරි ධර්මයක් ඒ අවබෝධය. එහෙනම් හැම පින්වතෙක්ම, හැම මිනිසෙක්ම, හැම ඥානවන්තයෙක්ම මේ ධර්මයට කාම් දෙන්න ඕන. තථාගතයන් වහන්සේ ලෝකයාට මේ ධර්මයේ දේශනා කළේ මහා කරුණාවෙන්. අනන්ත සංසාරික ඉඳලා මේ විදිහට දුක් විඳින්නේ. ව්‍යසන වලටමයි මුහුණ දුන්නේ. තිබ්බම් පච්චන භූතම් ව්‍යසනම් පච්චන භූතම් කටසි වඩතා. එහෙම අනන්ත දුක් ඉඳගෙන ආපු සංසාරයක කරලා තියෙන එකම දේ මොකක්ද කියලා හැරිලා බැලුවොත් කටසි වඩතා සොහොන් බිම තර කරපු එක විතරයි. දැන් අපි මේ මහ පොළොව කියලා පය ගහගෙන ඉන්නේ මීට පෙර මේ සංසාර ගමනේ ඉවතලෝ මේ ඇටකටු ආදී මේ විවිධාකාර අවශේෂයන්ගේම පාෂාණයටයි මේ පය ගහගෙන ඉන්නේ මහ පොළොව කියලා. මේ පහළ මේ මහ පොළොවේ ඇති මීට පෙර මේ සෝන් බිම තර කරපු අවස්ථාවල එකතු වෙච්ච අවශේෂ භස්මාවශේෂ දේවල් මේ මහ පොළොවේ වුණ තරම් ඇති. අපි මේ තමන්ගේම ඇටකටු උඩ හිටගෙන ඉන්නේ. තමන්ගේම මේ භස්මාවශේෂ උඩයි මේ හිටගෙන ඉන්නේ. කල්පනා කරන මොන තරම් නිසරු පැවැත්මක් මේ සංසාරේ කියන්නේ කියලා. කොමක් දවසාන ලැබිලා තියෙන කිසිම කෙනෙක්ට
මේ ලෝකින ලොකුම ධනවතා වුණත් මේ වෙලාවේ ওই විසනේට ගොදුරුනොත් මෙරළ යන්නේ මහා දාහයකින් තැවීමකින් පෙලීමකින් අඳහට සියල්ල අත්හැරෙන සෝනගාවදී කුමක්ද පසුපසින් ඉන්නේ මරණින් එහා පැත්තට කිසිවක් එන්නේ නැහැ කිසිවෙක් එන්නේ නැහැ තනියම ආයුත්තේ ගමන භයානක සංසාරයක අර්ථයක් නොදැන අසාර සංසාර දුක්ඛ ස්කන්ධය සාරයි කියලා හිතාගෙන යන හිස් ගමනක් විතරයි මම වගේ කියලා ගන්න කිසිවක් නැති මේ භයානක සංසාරේ එනිසා මේ සංසාරයේ පුරා මේ සත්‍ය මේ විදිහට ලුහු බඳගෙන ආවේ මේ අවිජ්ජා තෘෂ්ණා කියන මේ හේතු දෙක නිසායි අවිජ්ජාවයි තෘෂ්ණාවයි මේ සංසාර ගමනට හේතු උනේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සකස් කරන සත්‍යයක් තමයි මේ සංසාරේ දුක් විඳින්නේ එහෙම නැතු ආත්මීය සත්‍යයක් එහෙම නෙවෙයි ආත්මීය පුද්ගලයෙක් එහෙම නෙවෙයි අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් ඒ භවයේ පවත්තාගෙන යමින් නැවත පුනර්භවයේ සකස් කරන්න අවශ්‍ය කරන කර්ම ශක්තිය සමුදය කර ගැනීම අරමුණින් නිර්මාණය කරන මායාකාරී සත්වයක් තමයි මේ දුක් විඳින්නේ. භවයෙන් භවයට සත්‍ය නිර්මාණය වෙනවා. හැබැයි ඒකීය ආත්මීය භාවයක් නෙවෙයි. ඒකීය ආත්මයක් නෙවෙයි සාරවත් ආත්මයක් නෙවෙයි. අසාර භවයක් අසාර වූ ආත්මයක් කියලා කියන්න පුළුවන්. අසාර රූපයක් අසාර වේදනාවක් අසාර සංඥාවක් අසාර සංකාරයක් අසාර විඥානයක් යන්නා යනාදී වශයෙන් ගොඩ නැගින්නා වූ නාම රූප ධර්ම තුල ගොඩ නැගින ස්කන්ධන් ස්කන්ධයන් පංචකයක් අසාර පංචෝපාදන ස්කන්ධයක් අසාර පංචෝපාදන ස්කන්ධයක් මම්මගේ කියලා තෘෂ්ණාවෙන් වෙලිලයි සිත විසින් නිර්මාණය කරනවා ඒ පංචෝපාදන ස්කන්ධය පිළිබඳ තෘෂ්ණාකාරී මායාකාරී සත්‍යයක් එහෙම නැතුව පංචෝපාදන ස්කන්ධයෙන් නිමි සත්‍ය කියන්නේ රූපපාදන ස්කන්ධයට හෝ වේදනාපාදන ස්කන්ධයට හෝ සංඤ්ඤාපාදන ස්කන්ධයට හෝ සංඛාරපාදන ස්කන්ධයට හෝ විඤ්ඤාණපාදන ස්කන්ධයට නොයේ සත්‍ය කියන්නේ මේ පංච උපාදන ස්කන්ධයේ ගිරීපවතිනා තෘෂ්ණාවයි සත්‍යවින් තෘෂ්ණාවින් යුක්තව ඒ පංච උපාදන ස්කන්ධය විද්‍යමාන වන හැසිරෙන ස්වභාවයටයි ස්වરૂපයටයි සත්‍ය කියන්නේ එහෙනම් භවයෙන් භවයට මේ ආකාරයෙන් සත්‍යයක් නිර්මාණය වුනේ මේ අවිද්‍යා තෘෂ්ණා මේ අකුසල මූලයන්ගේ අපංකමයි එනං අවිද්‍යාව තෘෂ්ණාවයි අම්ම තාත්තා වශයෙන් මේ සත්‍යය නිර්මාණය කරන සසරේ අම්මයි තාත්තයි දෙන්න. එහෙනම් පින්වතුනි මෙන්න මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් එන ගමනේ අපිට දකින්න ලැබෙනවා විශේෂයෙන්ම චරිත දෙකක්. අවිද්‍යාවෙන් චරිතයක් නිර්මාණය වෙනවා තෘෂ්ණාවෙන් චරිතයක් නිර්මාණය වෙනවා. අවිද්‍යාවෙන් නිර්මාණය වෙන චරිතයට දික්ටි චරිතය කියනවා. තෘෂ්ණාවෙන් නිර්මාණය වෙන චරිතයට තණ්හා චරිතය කියනවා. දිට්ඨි චරිතයයි තණ්හා චරිතයයි මෙන්න මේ දිට්ඨි චරිතයයි තණ්හා චරිතයයි මේ සමාජ අපට බැලුවාම අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා ධර්මයේ තුලින් බැලුවාම දිට්ඨි චරිතය කියලා කියන්නේ අවිද්‍යාව මුල් කරගෙන විවිධාකාර අවිද්‍යා දෘෂ්ටීන්ගෙන් සකස් වෙච්ච චරිතය ඒ චරිතය බොහෝ වෙලාවට නැඹුරු වෙලා ඉන්නේ විවිධාකාර මේ දෘෂ්ටි මතවාද කෙරෙහි ඒ යම් ආස්වාදයක් ලැබෙනවා නම් බහුතර ආස්වාදයක් ලබන්නේ මේ පැත්තෙන්. ඒ අය තමයි ওই ලෝකේ ගවේෂණය කරන්නේ විවිධාකාර දාර්ශනිකයෝ බවට පත් වෙන්නේ. විවිධාකාර ඔය සමාජයේ ගවේෂණය කරන ලෝකේ ගවේෂණය කරන යම් ආකාරයක ඥාන යුක්ති ගවේෂණය කරන පිරිසක් බවට පත් වෙන්නේ මෙන්න මේ දෘෂ්ටි චරිතය. අනර තණ්හා චරිතය තමයි මේ ලෝකේ භව භෝග සැප සම්පත් පස්සේ ලොහු බඳින කෙනා. එයා ධන ධාන්‍ය වස්තුව මිල මුදල් ඉඩකඩම් මෙන්න මේ දේවල් පස්සේ යන කෙනා. එයා තණ්හා චරිතය. අර එයා දෘෂ්ටි චරිතය. මෙයා තණ්හා චරිතය. මේ චරිත දෙකම අපට සමාජෙදි මුණ ගැහෙනවා. එතකොට මේ දෙන්නාම නිවන් දකින්න ඕන. දෘෂ්ටි චරිතයත් නිවන් දකින්න ඕන. තණ්හා චරිතයත් නිවන් දකින්න ඕන. එහෙනම් මේ දෘෂ්ටි චරිතයට තණ්හා චරිතයට නිවන් දකින්න යම්කිසි ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒ ක්‍රමවේදය යසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. අවිද්‍යා නීවරණ තෘෂ්ණා සංයෝජන මෙන්න මේ අවිද්‍යා නීවරණ පහ කිරීමෙන් දෘෂ්ටි චරිතය නිවන් දකින්නවා තණ්හා සංයෝජන ශේ කිරීමෙන් තණ්හා චරිතය නිවන් දකින්නවා එහෙනම් මේ දෘෂ්ටි චරිතයයි තණ්හා චරිතයයි තම තමන්ම තුලින් අඳුර ගන්න තමන්ට පුළුවන් කම තිබෙනවා තමන් කෙබඳු චරිතයක්ද දැන් මේ අද දවසේදී මම ප්‍රධාන වශයෙන් මේ සතර සතිපට්ඨාන ධර්මයේම ඍජුවම පැහැදිලි කරන්න මේ උත්සාහ ගන්න මොකද කාල වේලාව ඉක්මවලා ගියොත් මේ ධම්ම දේශනාව කරගන්න බැරි වෙන නිසා වැඩි විස්තර නැතුව ඍජුවම මේ ධර්ම ව්‍යාකරණයටයි මම බැස ගන්න
දැන් මීට ඉස්සෙල්ලා මට මතකයි අපේ එක්තරා පින්වතියක් ශ්‍රාවිකාවක් ප්‍රශ්නයක් ඇහුවා ඒ චරිතය අඳුරගන්නේ කොහොමද කියලා. ඔබතුලින් ඔබ චරිතය මේ දකින්න ඕනද? ඔබ වැඩියෙන්ම ලුහුබඳින්නේ කොයි පැත්තටද? ඔබ ලුහුබඳින්නේ ඥානියද? ඔබ ලුහුබඳින්නේ අදහස්ද? ඔබ ලුහුබඳින්නේ ලෝකේ පවතින දෘෂ්ටි මතවාද දර්ශනද? එහෙනම් ඔබ දිට්ඨි චරිතය. ඔබ ලුහුබඳින්නේ කාමයේද ආස්වාදයේද? කාමයේ ආස්වාදයේ ළඟා කර දෙන ඒ බාහිර ආරම්මන දුලුහුබඳින්නේ. ඊඩ කඩන් මිල මුදල් යාන වාහන ධර්මල්ල වස්තුව මෙන්න මේ දේවල් දුලුහුබඳින්නේ. එහෙනම් ඔබ තණ්හා චරිතය. එහෙනම් තම තමන්ගේ චරිත ඉස්සෙල්ලා මඳුර ගන්න ඕන. මොකද මේ ධර්මය මනාකට දේශනා කරන ලත්තා. නිකන් අපි වලට දේශනා කරපු ධර්මයක් නෙවෙයි තථාගතයන් වහන්සේගේ අමා ධර්ම. මේ අසිරිමත් වූ ධර්මය අපට හිතා ගන්නවත් බැරි තරම් අතිශය සූක්ෂම සහ අතිශය ක්‍රමවත් ආකාරයට දේශනා කරපු ධර්ම. ස්වාක්කාතෝ කිව්වේ ඒකයි. මනාකටම දේශනා කරලා තියෙනවා. ආයි කිසිම කෙනෙක්ට අක්ෂර මාත්‍රයක වෙනසක් කරන්න දෙයක් නෑ. ඒ තරම් සුන්දර ආකාරයෙන් දේශනා කරපු අමා ධර්මයක් අපට මේ ඇහෙන්නේ. යසිරිමත් වූ මහා ශාස්ත්‍රෝතුමන් වහන්සේගේ අමා ධර්මය අහන්නට සංසාරේ කොච්චර පෙරම් පිරුවද? කොච්චර දුක් විඳද? කොච්චර කැපකිරීම කළාද මේ අමා ධර්මය අසන්නට අසවබෝධ කරගන්න? දවසක දෙහික උත්සාහයක ප්‍රතිඵලයක් මේ වසර කෝටි ප්‍රකෝටි සතසහස්‍ර ප්‍රමාණයක කැපකිරීම වල ප්‍රතිඵලයක් තමයි ශ්‍රී සද්ධර්මය. ඒ මනාකොට දේශනා කරන ලද අමා ධර්ම අසන්නට ඒ ධර්මය අසවබෝධ කරගන්නට ලැබෙන මේ අවස්ථාව. නිසා පින්වත්නි කිසිම කෙනෙක් මේ අවස්ථාව මගහැර ගන්නට එපා. කිසිම කෙනෙක් මේ අවස්ථාව මගහැරවගෙන සංසාරේ තැවෙන හඬන වැළපෙන සත්‍යයේ බවට පත් වෙන්නට එපා. ඒ තමයි අමා මෑණියන් වහන්සේගේ නිරන්තර අවවාදය. උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරන මේ ditthi චරිතය සහ තණ්හා චරිතය යන ආකාර දෙකටම පොදුවේ ඒ තමන්ගේ චිත්තසංතානයේ පවතින නම් කෙලෙස් දුර්ලගෙන මේ භයානක සංසාර දුකෙන් නිදහස් විය හැකි ආකාරයට ditthi චරිතය කියලා කිව්වට පූර්ණ වශයෙන් ditthi චරිතය හෝ තණ්හා චරිතය වශයෙන් පැනවීමක් නැහැ. ditthi චරිතය තුලත් තණ්හා ලක්ෂණ තියෙනවා, තණ්හා චරිත ලක්ෂණ. තණ්හා චරිතය තුලත් ditthi ලක්ෂණ පවතිනවා, ditthi චරිත ලක්ෂණ පවතිනවා. නමුත් සමස්තයක් වශයෙන් වැඩිපුර විද්‍යමාන වන්නේ අර ditthi චරිත ලක්ෂණ නම් ඒ චරිතය ditthi චරිතයක් හැටියට හඳුන්වනවා මිසක් එහි අදහස, එහි තේරුම ඒ ditthi චරිතය තුළ තෘෂ්ණාව නැහැ කියන එක නෙවෙයි. වැඩිපුර විද්‍යමාන වන්නේ අන්න අර කාම ආස්වාදයේ පැත්තට නැඹුරු වෙච්ච ස්වභාවයක් නම් ඒ චරිතය තණ්හා චරිතයක් හැටියට හඳුන්වනවා මිසක් ඒකේ අදහස වෙන්නේ තණ්හා චරිතය තුළ අන්නර කියන දික්තිගත ලක්ෂණ නැහැ කියන එක නෙවෙයි. අඩු වැඩි වශයෙන් පවතිනවා. වැඩිපුර පවතින ලක්ෂණ අනුවයි ඒ චරිතය දික්ති චරිතයක්ද තණ්හා චරිතයක්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට වින්නතුනි මෙන්න මේ දික්ති චරිතය සහ තණ්හා චරිතය මේ සංසාර ගමන ඉක්මවන්න අනුගමනය කරන ක්‍රමවේද දෙකක් තියෙනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නට කලින්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මිනිස්සු විවිධාකාර මාර්ග අනුගමනය කරා මේ විමුක්තිය උදෙසා. විවිධාකාර නිගණ්ඨ ශාස්ත්‍රවරු, ඒ වගේම පරිබ්‍රාජක ශාස්ත්‍රවරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ හිටියා. ඒ අය මම බුදුන් යනාදී වශයෙන් Tamange ශාස්ත්‍රෘත්වය ප්‍රකාශ කළා. ඒ නිසා බොහෝ මිනිසයන්ට සත්‍ය වශයෙන්ම සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ කෙබඳු උතුමෙන්ද කියනක තේරුම් ගන්නත් නොහැකිව හිටියා. එතකොට මෙන්න මෙතනින් මේ ditthi චරිතය තෝරගත්තේ යම්කිසි ආකාරයකින් යම් ඥාන මාර්ගයක් තුළින් යම්කිසි ආකාරයක යම් සීල වෘතයක් තුළින් ඥාන වෘතයක් තුළින් විමුක්ති උදා කර ගැනීමේ ක්‍රමවේදය. ඒ නිසා ditthi චරිත ඇති මිනිස්යෝ යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කළා විමුක්තිය උදෙසා. ඒ අය නොදැනීම පත් වුණා අත්තකිල මතාන යෝගයට. ඔවුන් ශාස්ත්‍රත දෘෂ්ටි කියන්නේ මොකද? ඔවුන්ට යම්කිසි ඥානයක් තිබුණා. ඔවුන්ගේ ඥානයෙන් කල්පනා කරා මේ විමුක්ති උදා කරගන්නට යම්කිසි ක්‍රමවේදයක් නම් ඒක මොන වගේ ක්‍රමවේදයක්ද? ඒක යම්කිසි ආකාරයක වෘතමය ක්‍රමවේදයක් වෙන්නට ඕන කියලා යම්කිසි තීරණයකට ආවේ. නිසාම ඔවුන් ඒ වෘත සමාදානයෙන් යුක්තව අත්තකිල මතාන යෝගයට පත් වුණා. ඒ ditthi චරිතය. අන්නර තණ්හා චරිතය කල්පනා කරේ ඊට හාත්පසින් වෙනත් විදිහකට. ඒ අය කල්පනා කරා සැපේ කියනක උදා කරගන්න පුළුවන් වෙන්නේ
මේ ඉන්ද්‍රිය සංතරපණය කිරීමෙන් ඇසකන නාසය දිව ශරීර මනස පිනවීමෙන් තමයි ඒ සැප ආස්වාදය ළඟා වෙන්නේ විමුක්තිය උදා වෙන්නේ. ඒ හැර වෙන සැපක් නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් මේ ඇසකන නාසය දිව ශරීර මනස පිනවමින් ජීවත් වෙමු. ඒක තමයි සැපේ කිය. ඒ නිසා තණ්හා චරිතය කාමසුකල්ලිකාන් යෝගයට වැටුණා. එන සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මෙන්න මේ ආකාරයේ යෝග දෙකක් පැවතුණා. අත්ත කියලා මතාන යෝගයයි කාමසුකල්ලිකාන යෝගයයි කියලා. දේමේ වික්ඛයාන්ත අපබ්බජිතේ නසෙවිතබ්බා කියලායි යසරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආරම්භ කළේ චක්‍රාවට දස දහසක් අලඹවමින්. ඒකේ මේ අන්ත දෙකෙන්ම නිදහස් වෙන්න ඕන. එහෙනම් මේ ditthi චරිතයත් මේ තණ්හා චරිතයත් මේ චර්ිත ස්වභාවයෙන් නිදහස් වෙන්න ඕන. තවත් ඉදිරියට මේ ditthi චරිතය ගොඩනගින්නේ අවිජ්ජාව තුලින්. තණ්හා චරිතය ගොඩනගින්නේ තෘෂ්ණාව තුලින්. එහෙමනම් මේ අවිජ්ජාව තෘෂ්ණාවත් දුරු වෙන්න ඕන. අන්න එතනයි මැදුම් පිළිවෙත පිහිටන්නේ. අන්න එතනයි මධ්‍ය පිහිටන්නේ. අන්න එතනයි තථාගතයන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ ලෝකයට දේශනා කරන නිර්වාණ මාර්ගයේ පිහිටක්. මේ අවිජ්ජාව තෘෂ්ණාවත් ක්ෂය වෙන තැන. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ යමා ධර්මයේ දේශනා කරද්දී මෙන්න මේ ditthi චරිතයට ගැලපෙන ආකාරයෙන් උත් තණ්හා චරිතයට ගැලපෙන ආකාරයෙන් උත් මේ ධර්මයේ දේශනා කරනවා. මේ දෙදෙනා පැවිදි වුණාමත් දකින්න ලැබෙන දෙයක් තියෙනවා. ditthi චරිතය මේ ශාසනික වශයෙන් මේ පැවිදි වේවා ගිහි වේවා කුමන ආකාරකින් ආරි ප්‍රතිපදාවට පැමිණියා නම් ditthi චරිතය ප්‍රධාන වශයෙන්ම නැඹුරු වෙන්නේ මෙන්න මේ අවිජ්ජාව දුරු කිරීම උදෙසායි. එයා ඒ නිසාම වැඩියෙන්ම ගරු කරන්නේ කුමන ආකාරකින් මේ කෙලෙස් දුරලා ගැනීමේ කෙලෙස් දුරු කිරීමේ ක්‍රමවේදය. ඒ කියන්නේ ditthi චරිතය සෑම විටම ප්‍රඥාව මුල් කරගෙන ප්‍රඥාව අග්‍ර කරගෙන සාසක ප්‍රතිපදාවේ හැසිරෙන ditthi චරිතය. තණ්හා චරිතය සෑම විටම ශීලයේ කෙරෙහි වැඩි අවධානය යොමු කරන්නේ. ඔහු කුද්ධානුකුද්ධක ශික්ෂාපද මැනවින් රකිමින් චතුපාරිශුද්ධ ශීලෙන් යුක්තව ප්‍රාතිමෝක්ෂ ශීලය ප්‍රත්‍යසන්නීසිත ශීලය ආජීව සංවර ශීලය ආජීව පාරිශුද්ධ ශීලය වගේම සංවර ශීලය කියන මෙන්න මේ ශීල ආකාර හතරේ පිහිටලා චතුපාරිශුද්ධ ශීලයේ පිහිටලා ඒ තණ්හා චරිතය වෑයම් කරන නිසා ඔහු වැඩිපුරම වඩන්නේ සමාධිය. ඔහුට වැඩින්නේ වැඩිපුරම සමාධිය. ඔහු සමාධිය අග්‍ර කරගෙනයි නිවන් දකින්න උත්සාහ ගන්න. නමුත් මේ පටිච්ච සමුප්පාදයේ ක්‍රම රටාවක් තිබෙනවා. ඒ ක්‍රම රටාව නම් අවිද්‍යාවෙන් ආරම්භ වෙලා මේ පටිච්ච සමුප්පාදයේ ගොඩ නැගින්. අවිද්‍යාව තමයි මූල හේතුව වෙන්නේ. එහෙනම් අවිද්‍යාවෙන් ඇරඹෙන පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාවෙන්ම නැසින්න ඕන. එහෙනම් යම් කෙනෙක් ditthi චරිතය වුණා තණ්හා චරිතය වුණා ඒ විදර් ඒ අවිද්‍යාව දුරු කර ගැනීම එහෙම නැත්නම් තෘෂ්ණාව දුරු කර ගැනීම කියන ආකාර දෙකෙන් කුමන ක්‍රමවේදය අනුගමනය කරත් මූලික වශයෙන්ම අවිද්‍යාව ප්‍රහාණය වෙන්න ඕන මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න. ඒ නිසා ditthi චරිතය වුණත් තණ්හා චරිතය වුණත් ඒකාන්ත වශයෙන්ම චතුරාර්ය සත්‍ය නම් වූ උතුම් වූ ධර්ම අවබෝධ කරගන්න ඕන. දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥාන අඥාන අවිද්‍යාව. එහෙනම් ඒ අවිද්‍යාවෙන් නිදහස් වෙන ඕනි ඉස්සෙල්ලාම. දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන අඥාන උච්චති සම්මා දිට්ඨිය අඥාන උච්චති විද්‍යා. අහණං අන්න විද්‍යාවටපත් වෙන්න ඕන. විද්‍යාව ලබන මාර්ගයට පැමිණෙන්න ඕන. විද්‍යාව විමුක්තිය උදා කරගන්නව මාර්ගයට නිර්වාණ මාර්ගයට. ඒ නිසා ditthi චරිතයත් තණ්හා චරිතයත් නිවන් මගට පැමිණෙන්නට ඕන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් යුක්තව. ඒ නිසා සෑම විටම නිවන් මග වැඩීම යනු ප්‍රඥාව මුල් කොටගෙන පවතිනා. ප්‍රඥාව මුල් කොටගෙනයි නිවන් මග වැඩෙන්නේ. නමුත් අන්නර ditthi චරිතය සහ තණ්හා චරිතය තියෙන විභේදනය තමයි ditthi චරිතය සෑම විටම අවිද්‍යාව ප්‍රහාණය කරන්නයි උත්සාහ ගන්නේ. තණ්හා චරිතයේ සෑම විටම තෘෂ්ණා ප්‍රහාණයට පත් කරන්නයි උත්සාහ ගන්න. මොකද Tamanට වැඩියෙන්ම ප්‍රශ්නයක් වෙච්ච දේ තමයි ඉස්සෙල්ලම නසා ගන්න ඕන.
දිට්ඨිචරිතය ගොඩනැගිලා තියෙන්නේම ඒ අවිජ්ජා දෘෂ්ටි නිසාමයි. තණ්හා චරිතය ගොඩනැගිලා තියෙන්නේම ඒ පංචකාම ආස්වාදයේ කෙරෙහි ඇති තෘෂ්ණාව නිසාමයි. එහෙනම් ආසන්නතම හේතුවයි නසන්න ඕන. මෙන්න මේ ආකාරයෙන් ගත්තාම පින්වතුනි අන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ පටිපදා දේශනා කරනවා මෙන්න මේ දිට්ඨි චරිතයට තණ්හා චරිතයට අදාළව. පසුගිය සතියේ යම්කිසි විග්‍රහයක් කළා. නමුත් මේ සතියේ ඒ පිළිබඳ යම්කිසි සිහි කැඳවීමකින් පසුව ඒ උතුම්ම මා ධර්මයේ දේශනා කරන්න. මේ සියලු දේවල් දහම් ව්‍යාකරණ වලටයි අයිති වෙන්නේ සතර සතිපට්ඨානයට අදාළව. එහෙමනම් අන්න පටිපදා හතරක් දේශනා වෙනවා ඊට පස්සේ. මෙන්න මේ දිට්ඨි චරිතය සහ තණ්හා චරිතය මුල් කරගෙන තණ්හා චරිතය සම්බන්ධයෙන් ප්‍රතිපදා දෙකයි දිට්ඨි චරිතය සම්බන්ධයෙන් ප්‍රතිපදා දෙකයි තණ්හා චරිතය සම්බන්ධයෙන් පවතින ප්‍රතිපදා දෙක තමයි දුක්ඛා පටිපදා ධම්මා විඥා දුක්ඛා පටිපදා කිප්පා විඥා තණ්හා චරිතය තුලත් පුද්ගල දෙන්නේ දකින්න ලැබෙනවා එක්කෙනෙක් ඇවිල්ලා ප්‍රඥාව යම් ආකාරකින් දුර්වල සති ඉන්ද්‍රිය මුල් වෙච්ච සති ඉන්ද්‍රිය යුක්තව කටයුතු කරන තණ්හා චරිතය. එයාගේ සති ඉන්ද්‍රිය බලවත්. එයාගේ ප්‍රඥාව දුර්වලයි. එයාට තමයි අන්න අර දුක්ඛා පටිපදා දන්දා විඥා කියන ක්‍රමයට මාර්ගය වැඩින්නේ. එයා ගමන් කරන මාර්ගය දුක් සහිතයි. ඒ වගේම ක්‍රමානුකූලව බොහෝ දුරක් ගමන් කරාට පස්සේ ඊහුට ඒ අභිඥා හේවත් උසස් අවබෝධයේ ළඟා වෙන්නේ. ඊළඟට තවත් තණ්හා චරිතයක් ඉන්නවා. එයා ප්‍රඥාව බලවත් කියන උදත්ත අර කෙනාට කියන්නේ මන්දෝ කියලා. මන්දෝ කියන්නේ පාලියෙන් ප්‍රඥාව අඩු කියන එක. උදත්ත කියන්නේ ප්‍රඥාව වැඩි කියන එක. එහෙනම් අන්නේ තණ්හා චරිතයේ ප්‍රඥාව වැඩි කෙනා එයා මුල් වෙලා එයාට මුල් වෙන්නේ සමාධි ඉන්ද්‍රිය. එනම් ප්‍රඥාව වැඩි සමාධි ඉන්ද්‍රියෙන් යුක්ත ඒ තණ්හා චරිතයට වැඩෙනවා දුක්ඛා පටිපදා කිප්පා විඥා. එයාගේ ප්‍රතිපදාවත් දුක් සහිතයි. හැබැයි අවිඥා වේගවත්. ඒ කියන්නේ උසස් අවබෝධයට ඉක්මනින්පත් වෙනවා. මොකද්ද මේ දුක්ඛා පටිපදා කියන්නේ? ඇයි එහෙම කියන්නේ? අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. දැන් මේ තණ්හාවෙන් යුක්ත සත්වයා පුද්ගලයා කුමකටද ඇලුම් කරන්නේ? කාමයට ආශාදේ. එනිසා මේ පුද්ගලයාගේ රාගය බලවත්. එතකොට මෙන්න මේ තණ්හා චරිතයගේ රාගය බලවත් කාමයන් කෙරෙහි ආස්වාදය කෙරෙහි ඇති ඇල්ම බලවත් ඒ නිසා මෙයාට කාමෙන් ආස්වාදයෙන් සිත මුදවා ගැනීම දුෂ්කර වැඩක් ටිකක් දුක සහිත වැඩක් ටිකක් ඒක දුකයි දුකසේ තමයි මිදෙන්න වෙන්නේ අර වංගීස මහරහතන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ රහත් ඵලයට පත් වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ පැවිදි වෙලා නවක පැවිද්ද තුළ ඉන්න කාලය තුළ උන්වහන්සේ එක්තර අවස්ථාවක මුහුණ දීපු සිදුවීමක් ගැන සූත්‍රයක සඳහන් වෙන දේශනාවක විහාරයට පැමිණි යම්කිසි ස්ත්‍රියක් දැකලා උන්වහන්සේගේ චිත්තසංතානයේ නැගෙනව රාගය. ඒ රාගය බලවත් වෙලා උස්සන්න වෙනවා. ඊට පස්සේ අධික දාහයකට පත් වෙනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට ගිහිල්ලා කියනවා ස්වාමීනි ඇවැත්නි මම මේ ව්‍යසනෙන් ගලව ගන්න මම අධික රාගයකින් දැවෙනවා මගේ හිත තැවෙනවා පෙලෙනවා කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව අසුබේ වඩන්න කියලා අවවාද දීලා ඒ වංගී සාමුදුරන්ගේ ව්‍යසනෙන් ගලව ගන්නවා. දැන් මෙන්න මේක දකින්න ඕන. ගිහි වූවත් පැවිදි වූවත් තණ්හා චරිතයක් නම් මෙන්න මේ කාමී ආස්වාදයේ කෙරෙහි දැඩිව සිට ඇදිලා යනවා. ඒ නිසා මොකෝ වෙන්නේ? ටිකක් දුෂ්කරයි මේ වැඩේ. ඔහුට සිද්ධ වෙනවා ඒ ආශාවන් නැසමින් ඒ රාගසිත දැඩි දුෂ්කර ප්‍රතිපදාවකින් සමනය කරන්න. ඒකයි පැවිද්ද තුළ දුෂ්කරයි කියලා කිව්වේ. දුෂ්කරයි කිව්වේ දුක් විඳිනවා කියන අදහස නෙමෙයි. අද වරද්දගෙන එහෙමත් එකක් තියෙනවා. පැවිද්ද කියලා කියන්නේ මේ දුක් විඳිනවා කියලා අරගෙන තියෙනවා. බුදු පියාණන් වහන්සේ ශ්‍රාවකයෝ තමයි ඉහෙළම සැපේ සොයන්නේ. ඉහෙළම සැපේ සොයනවා කියලා කියන්නේ දුක් විඳිනවා කියන එක. සම්මුතික වශයෙන් දුකක්වත් නැහැ. සම්මුතික වශයෙන් දුකක් වෙන්නත් ලෝකයේ පිළිබඳ යම්කිසි උපාදානියක් පවතින්න ඕන. නැචකින්ච ලෝකේ උපාදීති ලෝකයේ පිළිබඳ උපාදාන නැත්තම් දුකක් වෙන්නේ කොහොමද? පැවිද්ද. ඒ ලෝකය දකින්න හැටි. කාමයේ තුල ඉන්නා වූ පුද්ගලයා ගන්න දැක්කද? ඔය කිව්වේ දුක්ඛ දුෂ්කර ප්‍රතිපදාව. දැන්
කාමයේ බැහැගෙන ආස්වාදේ විඳිමින් කාමයේ අග්‍ර කරගෙන ජීවත් වෙන කෙනෙක් අපි දුවත් එන්න පැවිදි වෙන්න කියලා. ਉਹ මොකක් කියයිද? ਉਹට ਇੱਕ ਮਹਾ ਦੁਖਾ ਹਿਤਨਵਾਦ ਬੈ ਹੈ ਮਦਿਆ ਪੈਵਿਦੀ ਨਾ ਤਿਆ ਐਏ ਇਹ ਆਸਵਾਦਿੰ ਹਿਤ ਮੁਦੋ ਗੰਨ ਕੇ ਲੇਸੀ ਵੜਨ ਨਹੀਂ ਮਹਾ ਦੁਖਾ ਕੇ ਇੱਕ ਉਹਟ ਇਹਨਾਂ ਅੰਨ ਇਹ ਅਰਥਿੰ ਤੈ ਮੇ ਦੁਸ਼ਕਰ ਪ੍ਰਤੀਪਦਾ ਕੀਵੇ ਦੁੱਖਾ ਪ੍ਰਤੀਪਦਾ ਕੀਵੇ ਹਿਤ ਕਾਮੇ ਨਿਦਾਸ ਕਰਗੰਨ ਕੇ ਲੇਸੀ ਪਹਸ ਵੜਨ ਨਹੀਂ ਕਾਮੇਟ ਅਦੀ ਅਦੀ ਕਾਮੇ ਗਰੀਮ ਅਦੀ ਅਦੀ ਯਾਨ ਆਸਵਾਦੀ ਪਿਨਿਸਮ ਅਦੀ ਅਦੀ ਨਵੀ ਨਵੀ ਯਾਨ ਸਿਤ ඒ ආසාදෙන් ඒ කාමෙන් නිදහස් කර ගන්නවා කියන එක මුදව ගන්නවා කියන එක තණ්හා චරිතයට දුෂ්කර ප්‍රතිපදාවක්. දිට්ඨි චරිතයට ඒක දුෂ්කර ප්‍රතිපදාවක් නෙවෙයි. මොකද දිට්ඨි චරිතය හැමතිස්සෙම ප්‍රඥාවෙන් ඒ දේ කරන්නේ. තණ්හා චරිතය ඒ දේ කරන්න උත්සාහ ගන්නේ සමාධිය. ඒ නිසා ඒකට දුෂ්කරයි. මොකද තණ්හා චරිතේ බලවත්කම තියෙන්නේ ප්‍රඥාව නෙවෙයි සතියයි සමාධියයි ඉන්ද්‍රිය දෙක. සති සහ සමාධි කියන ඉන්ද්‍රිය දෙක. තණ්හා චරිතයට බලපාන ස්කන්ධ දෙක සීල ස්කන්ධයයි සමාධි ස්කන්ධයයි ඒ දෙකින් යුක්තයි තණ්හා චරිතය. එතකොට යා සිත මෙල්ල කරගන්න උත්සාහ ගන්න සීලය සහ සමාධිය කියන ශික්ෂා දෙකෙන්. ඒ නිසාම ඔහුට දුෂ්කරයි හිත ආරක්ෂා කර ගැනීම ටික. ඒකයි දුක්ඛ පටිපදා කියන්නේ. හිත නැවිනවා හැමතිස්සෙම කාමයේ දිහා. එතකොට ආශ්වාදේ ඉල්ලා සිටින කාමයේ ඉල්ලා සිටින සිත ඒ කාමෙන් ආසාදෙන් නිදහස් කරගන්න එක දුක්ඛ සහගත කටයුත්තක් ඒ පුද්ගලයාට ඒ භික්ෂුව හෝ ගිහියාට ඒ අර්ථයෙන් කො දුක්ඛා පටිපදා කියලා. නමුත් දිට්ඨි චරිතය දැන් ඒ තණ්හා චරිත දෙක දිට්ඨි චරිතයට අදාළව පවතින ස්කන්ධය ප්‍රඥා ස්කන්ධයයි. සීල සමාධි ප්‍රඥානාදී වශයෙන් පනවන්නා වූ ඒ ත්‍රිවිධ ස්කන්ධය තුල. එතකොට දිට්ඨි චරිතයට මුල් වෙන්නේ හැමතිස්සෙම ප්‍රඥාව. එයා විදර්ශනා ක්‍රමයේ තමයි අනුගමනය කරන්නේ. අර තණ්හා චරිතය සමත ක්‍රමයේ අනුගමනය කරන්නේ. දිට්ඨි චරිතය විදර්ශනා ක්‍රමයේ අනුගමනය කරන්නේ. දිට්ඨි චරිතය තුළ පුද්ගලෝ දෙන්නේ දකින්න ලැබෙනවා. එක්කෙනෙක් ඇවිල්ලා ප්‍රඥාව අඩු වීරීන්ද්‍ර බලවත් කෙනා. වීරීන්ද්‍ර යුක්තව ක්‍රියාත්මක වෙන කෙනා. අනිත් කෙනා ප්‍රඥා වැඩි ප්‍රඥා ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන කෙනා. මෙන්න මේ පුද්ගලය දෙන්න දිට්ඨි චර්යය තුල දකින්න ලැබෙනවා. දිට්ඨි චර්යයේ කොටස් දෙකයි. එහෙනම් අන්න ප්‍රඥාව අඩු වීරී ඉන්ද්‍රියෙන් ක්‍රියාත්මක වන්නා වූ පුද්ගලයා ඒ දිට්ඨි චර්යය අන්න යාට වැඩිනවා ප්‍රතිපදාවක්. සුඛා පටිපදා ධන්ද විඥා. එයාගේ ප්‍රතිපදාව සුවදායකයි සැපදායකයි. හැබැයි අභිඥාව උසස් අවබෝධය ඒ උත්තරී මනුස ධර්ම ටිකක් කල් ගිහිල්ලා තමයි උදා වෙන්නේ. උසස් අවබෝධයට ඒ කිව්වේ ඒ මාර්ගඵල ඥානාදී උසස් උත්තර ධර්ම උත්තර මනුස ධර්ම ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ යම්කිසි කාල පරාසයක් ගත වුණාට පස්සේ. මොකද එයාගේ ප්‍රඥාව තරමක් දුර්වලයි. එනිසා එයා ප්‍රඥාව දුර්වල නිසාම එයාට වැඩියෙන් වැඩෙන්නේ වීරී ඉන්ද්‍රිය. එයා වීරියෙන් මඟ වඩනවා. වීරියෙන් මඟ වඩනවා. එයාට අර තණ්හා චරිතය වගේ අර උපන් කෙලෙස් පහ කරගෙන නූපන් කෙලෙස් උපදවගෙන වාසය කිරීම මෙච්චර අපහසු වැඩක් නෙවෙයි. එයාට චිත්තසංතානයේ යම්කිසි ඒ කාම ආශ්‍රවයක් නැගුණොත් එහෙම කාම ආශාවන් නැගුණොත් ආස්වාදයේ පිළිමද බලාපොරොත්තුවක් ඇති වුණොත් ඒක පහ කරගන්න එක එච්චර දුෂ්කර වැඩක් නෙවෙයි. මොකද ප්‍රඥාවෙන් මෙහෙ වෙන්නේ. ප්‍රඥා දුර්වල නිසායි අර වීරීන්ද්‍රිය මුල් වෙන්නේ. වීරීන්ද්‍රිය බලවත් වෙන්නේ. නමුත් ඔහුගේ ප්‍රධාන මූලය වෙන්නේ ප්‍රඥාව. ඒ නිසා ඔහුටත් මූලය වෙන්නේ විදර්ශනාව. විදර්ශනා මූලයෙන් එහෙම නැත්නම් විදර්ශනා භාවනාව යුක්තවයි ඒ දිට්ඨි චරිතයත් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා විදර්ශනාවෙන් යුක්ත වාසය කරන ඒ දිට්ඨි චරිතයට මග වැඩීම එච්චර දුෂ්කර වැඩක් නෙවෙයි. අර කෙලෙසයන්ගෙන් නිදහස් වෙලා කාමයන්ගෙන් ආස්වාදයන්ගෙන් නිදහස් වෙලා කල්ගත කිරීම දුෂ්කර කාර්යයක් නෙවෙයි. ඒ නිසා ඒකට කියව සුඛා පටිපදා. හැබැයි ප්‍රඥාව තියෙන දුර්වලකම නිසාම අර අවිඥාහයත් උසස් අවබෝධය ලැබෙන්න යම් කාලයක් ගත වෙනවා. නිසා කව සුඛා පටිපදා ධන්ද අවිඥා. අන්තිමකට තමයි දිට්ඨි චරිතයේ දෙවැනි චරිතය. එයා ඇවිල්ලා උදත් හේවත් ප්‍රඥා වැඩි කෙනා
මෙයාගේ ප්‍රඥාව බලවත් ඒ නිසා මෙයා ප්‍රඥා ඉන්ද්‍රියම මුල් වෙනවා ප්‍රඥා ඉන්ද්‍රියම ක්‍රියාත්මක වෙනවා එයාට ප්‍රඥා ඉන්ද්‍රිය මුල් වෙනවා එයා විදර්ශනාවෙන් යුක්තයි එයා ප්‍රඥා ඉන්ද්‍රියෙන් ක්‍රියාත්මක වෙන්නේ එතකොට අන්න එයාට වැඩෙනවා සුඛා පටිපදා කිප්පා විඥා එයාට කාමයන් පිළිබඳ ඒ ආශ්‍රවයන් පහ කර ගැනීම එතර අසිරු වැඩක් නෙවෙයි මොකද එයා මුලින්මයි සිඳින්නේ මුලින්මයි සිඳදවන් අවිද්‍යාවෙන්ම සිඳදමම අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ විඤ්ඤාණ නිරෝධ යන දවසින් ඉස්සරහට ගියාම තණ්හාව නිරෝධ වෙනවා අනල් තණ්හා චරිතයේ කාර්ය ටික දුෂ්කර වෙන්නේ ඇයි මුල තියේදී මැද ඉඳන් සිඳින්න හදන අවිද්‍යා මූලෙ ඉතුරු වෙලා තියෙන නිසා ඔහුට ප්‍රතිපදාව දුෂ්කර වෙනවා මොකද අවිද්‍යා මූලෙන්ම නසා ගන්න තරම් ප්‍රඥාව නැති නිසා ඔහුට අන්න තරමක් මඟ වැඩිම දුෂ්කරයි. ඒකේ තේරුම බහැ කියන එක නෙවෙයි. කවුරුත් එහෙම වැරදි අදහසකට එන්න එපා. දුෂ්කරයි කියන්නේ බහැ කියන එක නෙවෙයි. මොකද තෘෂ්ණාව පිහිටන්නේ දෙවන මූලයේ හැටියට පරිසම්පාදේ. පළමු මූලය අවිද්‍යාවයි. එහෙනම් අවිද්‍යා මූලය හේතුවෙන් තමයි තෘෂ්ණාව හටගන්නේ. අවිද්‍යාව හේතුවෙන් තෘෂ්ණාව හටගන්නවා. තෘෂ්ණාව හේතුවෙන් අවිද්‍යාව වැඩෙන සංප්‍රයුක්ත වශයෙන් අඤ්ඤමඤ්ඤ වශයෙන් නමුත් මූලයෙන් වෙන්නේ හැමතිස්සෙම අවිද්‍යාව. ඒ නිසා තෘෂ්ණා චරිත දෙක, තණ්හා චරිත දෙක අවිද්‍යාව මූලයේ සිඳලන්න දක්ෂ වෙන්නේ නැති නිසා එක්වරම ඒ ඇයිට යම්කිසි කාලයක් දුෂ්කර ප්‍රතිපදාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දුක්ඛා පටිපදා මොකද ඔවුන්ගේ රාගයේ සංසිඳව ගැනීම දුෂ්කර වැඩක්. ඔවුන්ට රාගයෙන්, දාහයෙන්, දැවිදැවි යම්කිසි ආකාරයකින් මහ දුකක්. යම්කිසි රාගයක් යම්කිසි කාමයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වුණාම ඒ රාගයෙන් ඇතිවන්නා වූ දාහය කියන්නේ මහ දුකක්. අන්නේ දුකෙන් පරිපීඩිත වෙන්න සිද්ධ වෙනවා. ඉහි එක්ුණක් පැවිද්දෙක් උණා. ඒ නිසායි දුක්ඛා පටිපදා කියන්නේ. නමුත් අවිද්‍යාවෙන් ගොඩනගෙන පරිසම්පාදේ අවිද්‍යාවෙන් නසන්න සමත් වුණොත් යමෙක් අන්නේදාට ප්‍රතිපදාව සුවදායක වෙන මොකද අර චිත්තසංතානිය අර පවතින දාහය අඩු වෙනවා. චිත්තසංතානි අර දැවිලි ස්වභාවයේ පරිලාහයේ කියන එක නැති වෙලා යනවා. ඒ නිසා ඒක සුඛාපටිපදා සැපදායක ප්‍රතිපදාවක් වෙනවා. ඒ නිසා පින්වතුනි දැන් මේ තම තමන්ගේ මේ පාරමිතාවන් අනුව මේ ගොඩ නැගිලා තියෙන ශ්‍රද්ධා විරිය සත් සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නානත්වය මතයි මේ දේ සිද්ධ වෙන්නේ. මෙන්න මේකට ඉන්ද්‍රිය නානත්වය කියන්නේ. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපාරියත ඥානින් ගෙන දිහා බලලා මෙන්න මෙයාගේ මේ ඉන්ද්‍රිය බලවත් මේ ඉන්ද්‍රිය බලවත් මේ ඉන්ද්‍රිය බලවත් යන දිවසේ ඒ ඉන්ද්‍රියන්ගේ තියෙන නානත්වය දැකලා ඊට අනුකූලව ප්‍රතිපදාව ඔහුට නිසි ආකාරයෙන් දේශනා කරනවා. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී භික්ෂුන් වහන්සේලාට ඉතාම පහසුවෙන් පුළුවන්කම ලැබුණා අරියත් මාර්ගයේ අරියත් ඵලයට ළඟා වෙන්න. මොකද ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ ඔවුන්ගේ ඉන්ද්‍රිය නානත්වය දැකලා ඒ කර්මස්ථානයේ දෙන්නේ කුමන ඉන්ද්‍රියක් මුල් වෙච්ච කුමන චරිතයක්ද කියලා දැකලයි ඒ කර්මස්ථානෙ දෙන්නේ. නමුත් අද අපට පුළුවන් කමක් නැහැ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ මේ පුද්ගලයා මෙන්න මේ ජාතිය කෙනෙක් කියලා කියන්න. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි තම තමන්ට පුළුවන් ඒ යම්කිසි ආකාරයකින් අනුමාන ඥානයකින් හරි ඒ තමාගේ ගති ස්වභාවය චක්‍ර ස්වභාවය පිළිබඳව යම්කිසි නිගමනයකට එන්න. නමුත් පිටින් බලලා කාටවත් කියන්න බෑ මෙයා මේ තණ්හා චරිතය මෙයා සති ඉන්ද්‍රියෙන් ක්‍රියාත්මක වෙන්නේ මෙයා සමාධි ඉන්ද්‍රියෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ ආරි මාර්ගයේ වඩන පුද්ගලයන් අතරේ හතර දෙනාම ඉන්නවා. එතකොට කල්පනා කරන්නකෝ මේ හතර දෙනාට වැඩෙන්නේ ප්‍රතිපදා හතරක් නේ. එතකොට හතර දෙනාටම එකම ක්‍රමයක් දේශනා කරොත් මොකද්ද වෙන්නේ දාට? මහ විඤ්ඤාහියකට ලක් වෙන්නේ. මොකද ඒකයි කිව්වේ ඉන්ද්‍රිය පරෝපරියත ඥානෙන් ඒ අසම සමූ අසාධාරණ වූ සම්බුද්ධ ඥානෙන් මේ ආරි ශ්‍රාවකයාගේ තියෙන ඉන්ද්‍රිය නානත්වය දැකලා තථාගතයන් වහන්සේ කර්මස්ථාන දුන්නට අපිට ඒ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි වැඩේ කරන්න ගියොත් ඒ කාන්තේම විනාශයක් එතන සිද්ධ වෙනවා. මොකද මේ චරිත හතර අඳුර ගන්න පුළුවන් ඥානියක් තියෙන්න ඕනේ නැහැ. ඒ ඥානිය සාමාන්‍ය ශ්‍රාවකයට කෙසේවත් පිටන්නේ නැහැ. එදාට මොකද වෙන්නේ? ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය නානත්වය අනුව වැඩි යතු මාර්ගයට වෙනත් මාර්ගයක් පවරලා දුන්න දවසට වෙන්නේ මොකද්ද? ඔහු කුසීත වෙලා අලස වෙලා මාර්ගයක් අවහිර කරගෙන මාර්ගයක් වහගෙන මහ විඤ්ඤාහියකට ලක් වෙනවා. ඒ නිසා
දැන් ඔබට මේ කාරණා තුලින් පැහැදිලි වෙනවා ඇති මේ ධර්මයේ හොඳින් අස අවබෝධ කර ගන්නට ඕන ඔක්කොටම කලින් බොහෝ දෙනාට තියෙන පුදුමතරම් කලබලයක් කලබලයට නිවන් දකින්න බෑ කලබලයට නිවන් දකින්න ගියොත් අපේ සිංහලේ තියෙනවා කියමනක් කලබලයට කොරස් කටේවත් අත දා ගන්න බෑ කියලා අර විශාල කටක් තියෙන කොරහටවත් අත දා ගන්න බැරි වෙනවා කලබල වුණොත් එහෙනම් නිවන් මඟ වටනවා කියන එක කොච්චර අවබෝධයෙන් කළ යුත්තක්ද එහෙනම් ඒ අවබෝධය ළඟා කරගන්න කලින් දැන් අපි බස් එකකින් ගමනක් යනවා නම් අපිට තියෙනවා නම් හදිසියක් බස් එකේ බෝඩ් එකවත් බලන තරම්වත් ඉවසීමා සංගමයක් අපතුල නැත්තම් අපිට අහුවෙන බස් එකේ අපි නැගලා ගමන් යන සිරිතක් නැහෙනි ඔච්චර කලබලයක් තිබුණත් අපි බස් එකේ බෝඩ් එක බලලා නගින් එහෙම බස් එකේ මොකද්ද මේ බෝඩ් එක කියලා බලන්නේ නැතුව තියෙන කලබලේ වැඩිකමට එන ඕනම බස් එකකට ගොඩ වෙලා යනවා නම් අපි ඒකාන්තයෙන්ම අපි අවඩක් සිද්ධ කරගන්නේ එනිසා පින්වතුනි ඉස්සෙල්ලම හොඳින් ධර්මය අවබෝධ කරගන්න ඕන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ඉස්සෙල්ලම අවබෝධ වෙන්න සත්‍ය ඥාන පහළ වෙන්න ඕන ඊළඟට කෘත්‍ය ඥාන සමගයි මාර්ගය වැඩෙන්න ගන්න මේ දේවල් ධර්මයේ තුලින් පෙන්වලා දෙන්නේ වාදි වාදු පිණිස නෙවෙයි තම තමන් තම තමන් තුලින්ම දකින්න ඕන ධමයක් උදෙස් ධමයක් තුලිනුයි මාර්ගය වැඩෙන්නේ ඒ කියන්නේ සම්දිට්ඨිකෝ කිව්වේ ඒකයි. ඒ කියන්නේ දැන් මේ කියන ලක්ෂණ සාධක තම තමන්ගේ තුලින් දකින්න සමත් වෙනවා නම් ඔබ ඔබට යම් කිසි ආකාරයකින් තීරණය කරගන්න පුළුවන් ඔබ කෙබඳු චරිතයක්ද කියලා. මොකද්ද? ඒකට හේතුව තමාගේ ඒ චිත්තසංතානයේ පවතින ස්වභාවය හොඳින්ම දන්නේ තමා. වෙන කෙනෙක්ට ඒක තේරුම් ගැනීම හැකියාවක් නැහැ. එහෙම තියෙනවා නම් චේතෝ පරිඥානෙ තියෙන්න ඕන. එහෙමනම් තමන් බලන්න මේ කියන ලක්ෂණ වලින් දැන් මේ හැම කාරණාවක් තුළින්ම මතුවෙන ධර්මයේ මේ හැම කාරණාවක් ඔස්සේ විමර්ශනය කළ බලන තමන්ගේ චරිතයේ කෙබඳු චරිතය ඔය කිව්ව ආකාර හතරෙන් කෙබඳු චරිතයද තමා තමන්ට සති ඉන්ද්‍රියද බලවත් සමාධි ඉන්ද්‍රියද බලවත් වීරි ඉන්ද්‍රියද බලවත් ප්‍රඥා ඉන්ද්‍රියද බලවත් තමන් ඥානීය පැත්තට දෘෂ්ටි පැත්තට දර්ශනීය පැත්තට මතවාද පැත්තට නැඹුරු වෙච්ච කෙනෙක්ද එහෙම නැත්නම් තමන් කාමයේ දෙසට ආස්වාදයේ දෙසට ඒ කාමයේ ආස්වාදයේ සම්පාදනය කරන්නා වූ ඒ ආරම්මන දෙසට නැඹුරු වෙච්ච කෙනෙක්ද ඒ අනුසාරින් දිටි චරිතය තෘෂ්ණා චරිතය කියලා හඳුනාගෙන ඒ දිටි සහ තෘෂ්ණා කියන චරිත දෙක තුල තියෙන ඒ අනුචරිතත් හඳුනා ගන්නට ඕන එහෙනම් මෙන්න මේ කියු විදිහට සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය වීරිය ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය හතර මුල් කරගෙන ඒ තණ්හා චරිතය දිටි චරිතය කියන දෙදෙනාගේ මාර්ගය වැඩෙනවා එතකොට සමා ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය හතර දරාගෙන සිටීම. එහෙනම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක මේ දෙදෙනාට මේ හතර දෙනාටම චරිත වශයෙන් ගත්තොත් දෙදෙනයි අනුචරිත වශයෙන් ගත්තොත් හතර දෙනයි මෙන්න මේ හතර දෙනාටම ප්‍රධාන වශයෙන්ම ඒ තම තම ඉන්ද්‍රියෙන් දරා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන මෙන්න මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නිසායි. එනිසා ශ්‍රද්ධා ඉන්ද්‍රිය හතර දෙනාටම මුල් වෙනවා. ඒ වගේම තවත් දෙයක් පැහැදිලි කරන්න ඕන. යම් කෙනෙක් සති ඉන්ද්‍රියෙන් යුක්තව නැත්නම් සමාධි ඉන්ද්‍රියෙන් යුක්තව නැත්නම් වීරි ඉන්ද්‍රියෙන් යුක්තව නැත්නම් ප්‍රඥා ඉන්ද්‍රියෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා කියන එකේ තේරුම අනෙක් ඉන්ද්‍රියන් ක්‍රියාත්මක නැහැ කියන එක නෙවෙයි. එක ඉන්ද්‍රියක් බලවත් වෙනවා හැමතිස්සෙම. ඒකට තමයි අධිපති පත්‍ය කියන්නේ. ඉන්ද්‍රිය පත්‍ය අධිපති පත්‍ය නාදි වශයෙන් පටිසමුපාද ගැන ඉස්සරහදී අපි පාඨාන ප්‍රකරණයේ ඇසුරෙන් පුළුවන් තරම් පැහැදිලි කරගන්න උත්සාහ කරමු. ඒ අසිරිමත් වූ ධර්මයේ අංශු මාත්‍රයක් අපිට විග්‍රහ කරගන්න පුළුවන් වෙයි. ඒ ධර්ම සාගරයෙන් එක දිය බිඳුවක තරම් ප්‍රමාණයක් විග්‍රහ කරගන්න පුළුවන් වෙයි. ඒ අවබෝධයත් ඒ දැනුමත් අපට උපකාර වෙයි මේ මාර්ගය වඩා යන්න මාර්ගය වඩව ගන්නට. ඒ නිසා ඒ ගැන අනාගතයේදී අපි සාකච්ඡා කරමු. එහෙනම් මෙන්න මේ ඉන්ද්‍රියයන්ගෙන් එක ඉන්ද්‍රියය මුල් කරගෙන තමයි හැමතිස්සම මෙන්න මේ මාර්ගය වැඩෙන්නේ. එහෙනම් දැන් මේ විග්‍රහ කරපු මෙන්න මේ චර්ය දෙකට අනුකූලව මේ මාර්ගයේ වැඩෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේ මාර්ගය මොකක්ද? උතුම් වූ සතර සතිපට්ඨාන මාර්ගයයි. මේ සතර සතිපට්ඨානය තුළ මෙන්න මේ දිටි චරිතයත් තණ්හා චරිතයත් ගොනු වෙන්නේ කීය කොයි ආකාරයෙන්ද කියලයි අපි දැන් ඉස්සරහට සාකච්ඡා කරන්නේ. එහෙමනම් දැන් අපි ඔන්න විදිහට බලාගෙන යනකොට තවත් කාරණාවක් පැහැදිලි කරන්න උවමනාව තියෙනවා. දැන් අපි අහලා තියෙනවා සෝවාන් ඵලයට පත් වෙන්නට පෙර මේ සෝවාන් මාර්ග අනුගාමිකයෝ දෙන්නේ සකස් වෙන බව. සෝවාන් ඵලයට පත් වෙන යන්නේ දෙන්නා. එක්කෙනෙක් සද්ධානුසාරි අනිත් කෙනා ධම්මානුසාරි. දැන් ඔබට
ඒකාන්ත වශයෙන්ම තේරුම් ගන්න පුළුවන් ඇති මේ දෙදෙනා කවුද කියලා. සද්ධානුසාරි වෙන්නේ කවුද? අන්න අර තණ්හා චරිතය. තණ්හා චරිතය තමයි සද්ධානුසාරි සෝවාන් අනුගාමිකය. සෝවාන් මාර්ග අනුගාමිකය බවට පත් වෙනවා. එහෙනම් ධම්මානුසාරි පුද්ගලයා තමයි අන්න අර දිට්ඨි චරිතය. දිට්ඨි චරිතය තමයි ධම්මානුසාරි සෝවාන් මාර්ග අනුගාමිකය බවට පත් වෙනවා. මේ දේවල් දැනගන්න ඕන. එහෙනම් ඔන්න ඔය පුද්ගලයා දෙන්න තමයි සෝවාන් මාර්ග අනුගාමික දෙදෙනා වශයෙන් ඵලයේ දක්වා ගමන් කරන්නේ ක්‍රමානුකූලව. තණ්හා චරිතය, දිට්ඨි චරිතය, තණ්හා චරිතය සද්ධානුසාරි. දිට්ඨි චරිතය ධම්මානුසාරි යනාදී වශයෙන් ධර්මයට ප්‍රවිෂ්ට වෙනවා. දිවන් මඟට පැමිණෙනවා. එතකොට දැන් විග්‍රහ කරන්න යන්නේ දැන් පටිච්ච සමුප්පාදයට අනුකූලව මේ සතර සතිපට්ඨානයේ වැඩෙන ආකාරයත් ඊට පස්සේ මේ තණ්හා චරිතය දිට්ඨි චරිතය සම්බන්ධ තවත් විවිධාකාර දහම් ව්‍යාකරණත් ඒ වගේම තමයි මට කියන්න යමක් තියෙනවා මේ සමස්ත සකල ධර්මයේම මේ කාලය තුල පැහැදිලි කරන්න බෑ දැන් මේ දිට්ඨි චරිතය තණ්හා චරිතයත් පිළිබඳව තව බොහෝ දහම් කාරණා තියෙනවා පැහැදිලි කරන්න හැබැයි මේ දේවල් අද දවසේදී පැහැදිලි කරන්න ගියොත් අද දවසේදීත් ඔබට සතර සතිපට්ඨාන ධර්මයේ පිළිබඳව ඒ අනුපස්සනා හතර පිළිබඳව විග්‍රහයක් කරන්න නොහැකි වෙන නිසා මං හිතනවා ඉදිරි සතියකදී සමත සහ විදර්ශනා කියන මාතෘකාව සමත සහ විදර්ශනා කියන මේ භාවනා ඇසුරින් තවදුරටත් ඒ ගැන විග්‍රහ කරති විග්‍රහයක් කළ යුතුයි කියලා.